රනිල් වික්‍රමසිංහ ඉතාම නරක මිනිස්සෙක් ජනතාව කෙරෙහි අසංවේදීව කරන පාලනයකට ඉතාම ව්‍යංග භාෂාවක් යොදා ගනිමින් ඉතාම පරිණත ආකාරයෙන් අශේනින්නේ නැහැ උඩු වෙනවා මේ පාර මහමෙතුරුනේ අශේන් සේනරත්නට නාම යෝජනා ප්‍රතික්ෂේප වීම ගැන වීඩියෝ එකක් දාලා තිබුණා අශේන්ගේ නාම යෝජනා රිජෙක්ට් වුණා ජීවිතේ නොහිතපු දෙයක් සිද්ධ වුණා මම මැතිවුනේට නාම යෝජනා බාර දෙන්න එක ගුණා කොළඹ දිස්ත්‍රික්කයෙන් අශේන් සේනරත්නගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙද්දී මම ඉදිරිපත් වුණා ඉතින් අපි ඇත්තටම අශේන්ගේ අවනඩුව ගැන කතා කරන ඇත්තටම අශේන්ට මොකක්ද උඩේ කියන එකයි අශේන් කියන මේ දේශපාලනයේ විකල්ප දේශපාලනය මොකක්ද සහ ඇත්තටම මේ විකල්ප දේශපාලනය ඔහු නියෝජනය කරනවාද එහෙම නැත්නම් අර තරුණයාගේ දේශපාලනය ඇත්තටම අශේන්ට කොමන රැකුණා සහ අර ඔහු කියන්නේ යූටියුබර් කෙනෙක් තරුණයෙක් නීති උපාධිධාරියෙක් සාම්ප්‍රදායික දේශපාලනඥයෙක් නොවන කෙනෙක් ලාබාල වයසේද ගොඩක් දේවල් කරපු කෙනෙක් චන්දර ඉදිරිපත් වෙන්න යනවා ඉදිරිපත් වෙන්න පුළුවන්ද බැරිද අශේන් තමගේ කැම්පේන් එකේ සමගේ අර YouTube වීඩියෝ දානකොට දේවල් කරේ පුද්ගලවාදීව මම යනවා මගේ අද්දකින් දෙන්න මම කණ්ඩායම් නායකයා ස්වාධීන කණ්ඩායම් නායකයා පාටක් නැහැ පක්ෂයක් නැහැ ආගමක් නැහැ ජාතිවාදයක් නැහැ මුකුත් නැහැ තනි පුද්ගලෙක් කියන්නේ මේ මම යනවා තනි පුද්ගලෙක් විදියට තනි පුද්ගලයෝ දේවල් ඇචීව් කරපු තරුණයෙක් ගොඩක් දේවල් ඇචීව් කරා වාහන ගත්තා BMW ගත්තා බිරියානි කඩ දැම්මා ඊට පස්සේ දැන් ඔහු උත්සාහ කරනවා දේශපාලනයේ ඇචීව් කරන්න දේශපාලනය ගැන ඇචීව් කරන දෙයක් නෙමෙයි පුද්ගලවාදී දෙයක් නෙමෙයි පුද්ගල ඇචීව්මන්ට්ස් නෙමෙයි ඒවා සාමූහිකව කරන්න ඕනේ දේවල් ඒවා කණ්ඩායම වශයෙන් කරන්න ඕනේ දේවල් තමන්ගේ පුද්ගල අභිමානීය ඇචීව්මන්ට් විදිහට නෙමෙයි පොදු ජනතාව වෙනුවෙන් කරන්න ඕනේ දේවල් ඉතින් අශේන් නාම යෝජනා නොදුන්නට අවසාන මොහොතේ ගත්ත තීන්දුවක් මත යශෙන්ගේ ගොඩාක් කැටගරි වලට සමහර වෙලට අයිති වෙන කෙනෙක් විදිහට නමුත් සාමූහිකත්වයට කරු කරමින් අශෙන්ට වඩා සම්පූර්ණ වෙනස් පොදු දේවල් වෙනුවෙන් නාම යෝජනා බාර දෙන්න තීන්දුව කළා තනි තීන්දුවක් නෙමෙයි පොදු තීන්දුවක් ඒ ඇයි මොකද්ද ඒ ගැන කතා කරන්නම් ඇයි කාගෙන්ද ජනාරගල සන්ධානයෙන් ඉදිරිපත් වෙන්නේ එතකොට ජනාරගල සන්ධානය කියන මොකක්ද සහ එතනින් එහාට මේ වැඩේට මොකද වෙන්නේ YouTube එකට මොකද වෙන්නේ YouTube එක සම්පූර්ණයෙන්ම දේශපාලනයකට යට වෙනවද තරුමිට කලින් යට වෙලා නැමෙයිද තිබ්බේ ඒ කාරණා ගොඩක් බේර ගන්න තියෙනවා ඉතින් අශේන් කතාව කියලා එතනට යමු වෙන පුළුවන් මේක ඇත්තටම ජීවිතේ හිතපු තීන්දුවක් නෙමෙයි මීට මාස කිහිපයකට කලින් හිතපු දෙයක්වත් නෙමෙයි මීට මාස කිහිපයක් දක්වා සම්පූර්ණයෙන්ම ඊට පරස්පර සාමාන්‍ය මේ වගේ දේවල් වෙන්න ඡන්ද ඉල්ලන්න වගේ දේවල් අනිත් අය කියද්දි සම්පූර්ණයෙන්ම ඒක පිළිකුල්ෙල් යුතුව බැහැර කරලා තියෙන නිසා මොකක්ද මේ වෙන්නේ කියන එක කියන්න වෙනවා අපි කියලා තිනුමිට කලින් ওই ඡන්ද දේශපාලනය අපිට අදාළ නැහැ දේශපාලනය කරන්න ඡන්දෙට එන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඡන්දෙට එනවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පාර්ලිමේන්තුව යනවා කියන එකද? දේශපාලනඥයෙක් හෝ දේශපාලුවෙක් වෙනවා කියන එකද? එතනින් එහාට එතන මාධ්‍යකරණය කෙනෙක් ඉවර වෙනවද? මාධ්‍ය වේදින්ට ඡන්ද ඉල්ලන්න බැරිද කතා ගොඩක් තියෙනවා. හැබැයි අශේන්ගේ නඩුව බීරලා ඉන්න ඕනේ නේ. මොකක්ද අශේන්ට උනේ? අශේන් සේනාරත්න කෝට් එකක් එහෙම ඇඳගෙන ලස්සනට කණ්ඩායමක් විදිහට ඇවිල්ලා නාම යෝජනා බාර දුන්නා. අශේන්ගේ අඩුව ඉතින් පුරවන්න මට පුළුවන් වෙයිද දන්නේ නැහැ අර සිරප්පු කැලේ දාන පාරේ විදින කෙනෙක්ට ඉතින් අර කෝට් අඳින අශේන්ගේ අඩුව පුරවන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ ඔහු තරම් සල්ලිත් නැහැ බිරියානි කඩත් නැහැ හැබැයි ඔහුගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙන්න සැබෑ හේතුව තමයි කණ්ඩායමක් වෙනුවෙන් අශේන් විදිහට අශේන් වෙනුවෙන් ඇප බැඳපු පුද්ගලයා ස්වාධීන කණ්ඩායම විදිහට තමයි ඔවුන් ඉන්නේ ඇප බැඳින පුද්ගලයා නාම යෝජනා පත්‍රයේ බාර දී නොතිබීම නාම යෝජනා බාර දීම කියන ටිකක් බාර දුවර සංකීර්ණ වැඩක් අනන්‍යතාව නිවැරදි වෙන්න ඕනේ තොරතුරු නිවැරදි වෙන්න ඕනේ ඉරිගත් ලියාපති දේශපාලන පක්ෂයක් වුණාම ඒ ලියාපති දේශපාලන පක්ෂයේ නියෝජිතයෝ නම් කළ නියෝජිතයෝ ආදී ඉන්නවා නමුත් ඇප ලබා දීම සිද්ධ කරන්නේ ස්වාධීන කණ්ඩායමක් විදිහට නම් ඇප බඳින පුද්ගලයා විසින්ම නාම යෝජනා පත්‍රේ බාර දිය යුතුයි මොකද තනි පුද්ගලයෝනේ ස්වාධීන කණ්ඩායමක් නේ එතකොට ඒක අඳුරගන්නේ මේ කණ්ඩායම තමයි ඇප බැඳ කියලා අඳුරගන්නේ ඒකේ නාම යෝජනා පත්‍රය බාර දීම ඉතින් නීති උපාධිධාරියෙක් වුණත් අශේන් මේ වැඩේදී වරද්ද ගන්නවා ඔහු ඇප දෙන්න එක්කෙනෙක් නාම යෝජනා බාර දෙන්න එක්කෙනෙක් ඉතින් ඒක දැන්නේ නැතුව නීති උපාධිධාරියෙක් වෙලත් ඒක දැන්නේ නැතුව ඒක වරද්දගත්තට පස්සේ අශේන් කියනවා තරුණයන්ට තැන නැහැ කියලා ඔහු එතන කෑ ගහනවා මම මොකද මේ රටේ යූත් එක නියෝජනය කරන්න කියලා එතන කෑ ගහලා තිබුණා එතන ඒක අපි දන්න අය කිව්වා ඉතින් ඊට පස්සේ YouTube එකේ live වෙවිලා කියනවා අපිට ඡන්ද ඉල්ලන්න දෙන්නේ නැහැ අපිට ඉල්ලන්න දෙන්නේ නැහැ මිතුන කොමිසම දූෂිතයි තනි කොල්ලොන්ට ඉල්ලන්න බෑ පාරම්පරික දේශපාලුව තමයි තාම පාලනය කරන්නේ කියලා කෑ ගහනවා. ඉතින්
මේ වගේ කතාවක් කියන්න හේතුවක් නැහැ ඔහු නිවැරදි ක්‍රමවේදයට නාම යෝජනා බාර දීම කළා නම්. ඉතින් ඔහු තමයි ඒ කතාවේදී මම දැක්ක අඩුතරමේ ඔහු ඉන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේද කියන එකවත් දන්නේ නැහැ හරියට. ඒකවත් අවබෝධ කරගෙන තිබුණේ නැහැ. නොයෙකුත් සමයන් අශේන් වෙනම ගමනක් යන. අශේන් එක වෙලාවක වීඩියෝ එකක් දාන තමන් ලොකු VBMW කාර් එකක් ගත්තා කියලා. අශේන් බිස්නස් එකක් පටන් ගන්න. අශේන් රට ගිහිල්ලා ඉන්නවා. ගිහිල්ලා නීති උපාධිය පටන් ගන්න. ඒක කරගෙන එනවා. ඉතින් අශේන් දියුණු නායක කියලා කියනවා. ඒ දියුණු නායක කෙනෙක් ඔහු මනින්නේ තමන් හම්බ කරපු පුද්ගලික සල්ලි වලින්. ඉතින් අශේන් විතරක් නෙමෙයි මේ රටේ තරුණයෝ නියෝජනය කරන්නේ. ඒ වගේම ප්‍රබුන්ගේ දේශපාලන පෙරෙහි නිර්ප්‍රබු දේශපාලනයක් කරන්නේ. තවායක කරන. ඉතින් මේ නම තරිඳු උඩුවර ගෙදර කියන නම මැතිවරණයක නාම යෝජනා පත්‍රයකට ඇතුළත් වුණේ කොහොමද? එහෙම තැනකට මේ හිත වෙනස් වුණේ කොහොමද? එහෙම හිතමුකෝ. මෙරටේ දේශපාලනය තුළ අපිට තියෙන භූමිකාව මොකක්ද? ඒ වගේ වැඩකට තියෙන භූමිකාව මොකක්ද? මේ කාරණාගෙන අපිට කියන්න වෙනවා. ඇත්තටම පහුගිය අවුරුදු 10ක කාලයක් තුළ මෙරටේ දේශපාලනය තුළ සමාජය තුළ ජනමාධ්‍ය ශිෂ්ටාචාරය තුළ වැඩ කරපු කෙනෙකුට මතිවරණයක ඉදිරිපත් වීම පක්ෂ දේශපාලනය කියන එකක් අප්‍රියජනක වැඩක්. ඒ වගේම පක්ෂ දේශපාලනය කියන්නේ අතහැරලා දාන්න සිද්ධ වෙන දෙයක්. හැබැයි හැම පක්ෂයක් මෙහෙම නැහැ. හැම පක්ෂයක්ම කියන්නේ අර එකම රාමුවෙම ඉන්න බෑ. පක්ෂ වර්ග තුනක් දෙනවා අපි කියන කියන්න. ගොඩක් විවිධ නම් වලින් විවිධ කණ්ඩායම් වෙනවා විවිධ මතවාදවල ජනතා විමුක්තිවරුණ මේ වෙද්දී ජාතික ජන බලවේගය හදලා බලයට ෆෝකස් කරලා තියෙනවා. ඔවුන් බලය ලබා ගැනීමේ ප්‍රධාන ධාරාවේ වැඩේ ඊට ගැළපෙන විදිහට ඒතුණු මිනිසුන්ගේ සාමාන්‍ය බහු ජනතාවගේ පොදු ජන බහු ජනතාවගේ සපෝට් එක ගන්න ඕනේ. විවිධ කණ්ඩායම් එකතු කරන්න ඕනේ. විවිධ කණ්ඩායම් එක ගනුදෙනු කරන්න ඕනේ. ඒතුණු මතවාදයේ පොඩ්ඩක් පොදු ජනතාවට ගැළපෙන විදිහට චුට්ටක් වෙනස් කරගන්න ඕනේ. ඒ වගේ ගමනක් ඔවුන් ගියා. ඉතින් ඒකෙන් ඔවුන් ආණ්ඩුවක් හදලා විතරක් නෙමෙයි ඔවුන් ජනාධිපති පුටුව අරගෙන විතරක් නෙමෙයි ආණ්ඩුවක් හදලා පාර්ලිමේන්තුව තුල ඇත්තටම මෙතෙක් කල නොහිටපු අලුත් මුණු ගණනාවක් තරුණ සමහර විද්වත් කණ්ඩායම් පාර්ලිමේන්තුවට ගේන්න බලනවා. හැබැයි දේශපාලනේ තියෙන්නේ ඒ සීමාවේ විතරද? ඒ පරිධියේ විතරද? ඒ භූමිකාව ඉස්සරහට යද්දී එහෙම නැත්නම් ඔවුන් බලය ලබා ගැනීම, බලය වෙනස් කිරීම කියන කාරණාව අරගලයෙන් පස්සේ බලයේ වෙනස්. ඒ නිසා අපි දීර්ඝ කාලයක් ඉතාම සුහදව ආදරයෙන් වැඩ කරපු ඒ කණ්ඩායම් මේ අද දවසේ ගෙවුනේ එවැනි ජාතික ජන බලවේගෙන්. අපි තමයි ජාතික ජන බලවේගෙන් නාම යෝජනා දෙනවා කියන්නේ දිනන්න චාන්ස් එකක් තියෙනවා. අනිත් කණ්ඩායමල නාම යෝජනා දෙනවා කියන්නේ දිනන්න වැඩ කරන්න සිද්ධ වෙනවා. එහෙම නොවන අනිත් ඕන කෙනෙක්ට. ඉතින් මේ වෙද්දී අපි දන්නවා අපේ මිත්‍රයෝ, ආදරණීය මිත්‍රයෝ ජගත් මනුවරණලා, ලක්මාලි හේමචන්ද්‍ර ජාතික ලැයිස්තුවේ, නජිත් ඉන්දික ජාතික ලැයිස්තුවේ එක්කට ඉතාම සමීපව අපිත් එක්ක ඉතිපු සුසන්ත දොඩාවත්ත කොළඹින් ජාතික ජන මේ මොකද ඒකට කියන්නේ ලිස්ට් එකෙන්, කොළඹ ලිස්ට් එකෙන් අපේම අනිත් ප්‍රතිවාදියෙක් ඉරංග ගුණසේකර කොළඹින් නොයෙකුත් පිරිස් ඒ කණ්ඩායමේ මේ වෙද්දී පාර්ලිමේන්තුවට යෑම කියන එක ඇචීව් කළ හැකි මට්ටමටත් ආණ්ඩුව කරගෙන යෑම කියන වගකීමත් කරේ දරාගෙන ඉන්නවා. ඒක වගකීමක්. ඒ වගකීම උන්ට දරන්න අමාරුයි. ඔවුන්ට ඒ වගකීම කරගෙන යන්න තියෙන අභියෝග ඔවුන් ඒ වගකීම දක්වා ගමන් කරමින් ඉන්නවා. අපි හැම වෙලාවෙම උන්ගේ දේශපාලන මතවාදී මේ ප්‍රශ්න කිරීම තිබුණා. මෙන්න මේකද මතවාදී කියන ප්‍රශ්නය අහුව. හැබැයි අපි කාලයක් තිස්සේ පුද්ගලිකව ගත්තත් ඔවුන් එක්ක වැඩ කරලා තියෙනවා. ඉතින් බලය ලේසි නෑ. බලය වෙනස් කරන එකත් අමාරු වැඩක්. ඒ වෙනස් කරාට පස්සේ බලය පවත්වාගෙන යෑමත් අමාරු වැඩක්. ඒකට ප්‍රධාන ධාරාවට අනුගත වෙන්න සිද්ධ වෙන සමහර වෙලාවට බලය වෙනුවෙන් සමහර දේවල් නොකිය ඉඳ සිද්ධ වෙනවා. සමහර දේවල් ගැන මතයක් ඍජුව නොකිය ඉඳ වෙනවා. අනේ නිසා තමයි පහුගිය කාලේ අපි තීන්දුව කළේ ඔවුන් මේ වෙද්දී අනිවාර්යයෙන්ම බලය ලබා ගන්නවා. උන්ට රැල්ල තියෙනවා. ඒ අතරේ විපක්ෂය විකල්ප බලය සහ අර ඔවුන්ට කියාගන්න බැරි වෙන දේවල් කියන එක. මොකද සටන තියෙන්නේ බලවේග ගොඩක් එක්ක. සටන තියෙන ඉතාම ප්‍රබල බලවේගත් එක්ක. සමහර වෙලාවට ආණ්ඩුවක බල බර පොදු ජනතාවගේ අර ජනකාන්තභාවයේ කියන බර ඒක කර තියාගෙන සමහර දේවල් කියන්න කරන්න බෑ. ඒක තමයි අපි වගේ ගොඩක් අය අර කණ්ඩායමත් එකතු වෙන්නේ. කියන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, සමාජවාදී ජනතා සංසදය කියන කණ්ඩායම් සහ තව ස්වාධීන කණ්ඩායම් පහුගිය කාලයක් තිස්සේ පාරේ වැඩ කරපු පිරිස් එකතු වෙලා ජන අරගල සන්ධාන කියන කණ්ඩායම හැදුවේ. තනි පුද්ගලෙක් වීම සහ කණ්ඩායමක් වීම කියන එක. ඒක ඇත්තටම බලය ලබා ගැනීමට වඩා අපි මීට කලින් මේ චැනල් එකේ අවස්ථා ගණනාවකදී කියලා තියෙනවා. ඉදිරි අවුරුදු 10 ගෝල් ෆේස් එකට ආපු ගමන් අපි අතර ගිය කතාවලදී නිතර කියපු අදහසක් තිබෙනවා. මේක අජිත් කුමාරසිරි මුලින් කිව්වේ ඒ තමයි අරගලය කියන්නේ කොච්චර කාලෙකින් ඉවර වෙන රටක්ද කියලා ඇහුවම අපි කිව්වා ඒක තව අවුරුදු 10කට වඩා යන වැඩක්. ක්ෂිතිජය කියන්නේ යම් දෙයක කෙලවර.
kelewar api yang muhude kelewar situ je. Api cintanya situ je makad. Api desa panen situ me situ je kumand. Api desa panen ilak kebal situ je kumand. Koi teran durat api dahkin awad. Ane karena awat tekka tamai. Khanda ayam bihipend oni e anagate kene hitala. Eni sa tamai api minne me khanda ayam. Mekin no mekene api kiri warga desa panen paksa warga tu nakti. Ekat tamai khali khanda ayam di. Ete heita me heita pena pena chandil na prabu unki දේශපාලන පක්ෂ මේ ප්‍රබුන්ට වැඩ කරන මේ අරකන්ව සිංහ යන කණ්ඩායම හෙන්චයෝ පිටිපස්සෙන් දුවන අය ඉන්නවා. ඒකෝර මේ අය කාලයක් තිස්සේ පැවතුණා. මෙන්න මේ ජාතියේ මේ කැටගරියට කෙලුණා. ඒ කැටගරිය සෑහෙන පිරිසකට බේරෙ වෙවෙ බහින්නුණා. කනගාටුයි පොඩි මිනිස්සු නමුත් උන්ට බහින්න සිද්ධ වුණා. උන්ට තමන්ගේ ජීවිතවලින් මේ විශාල කියන සමහරට ලෙඩ හැදුණා. නමුත් කරන්න දෙයක් නැති තීරණාත්මක මොහොතක මේ සාම්ප්‍රදායික කල්ලි ඒ කියන්නේ ප්‍රභු වරේ ඉන්නවා ඊට පස්සේ කල්ලි ඉන්නවා ඔවුන් තමයි කැන්වසින් යන්නේ ඔවුන් තමයි ඡන්ද දෙන හැටි කියන්නේ ඒ දේශපාලන පක්ෂ කියන්නේ එහෙම මෙහෙට පණින්නත් පුළුවන් මෙහෙම මෙහෙට පණින්නත් පුළුවන් මතවාද වල වෙනසක් නැහැ ඉතින් ඒක තමයි අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු දෙනෙක් පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග කියන ප්‍රධාන දේශපාලන පක්ෂ හතර ඒතකොට දැන් ඔවුන්ගේ කණ්ඩායම් තුනකට පාර්ලිමේන්තුවේ අපි විශේෂයෙන්ම කියනෝනේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඉස්සර හංසයා දැන් gas cylinder ආවේ රනිල් වික්‍රමසිංහගේ ස්වාධීන කණ්ඩායමක ලකුණ විදිහට හැබැයි දැන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කියන එකේ ලකුණ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමත් අසීරුයි රනිල් වික්‍රමසිංහ අපිලා gas cylinder එකට 107කට වුණ වැට්ටුවත් ලංකාවේ ජනාධිපති කෙනෙක් ගන්න අඩුම ඡන්ද ප්‍රතිශතය එක එතනින් එහාට මෙම මැතිවරණයේදී ඔවුන්ට එම ප්‍රතිශතයවත් අඩුතර මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගණ්ඩ නියමිත ප්‍රමාණයවත් ඡන්ද ගන්න බැහැ gas cylinder එකට. මොකද ඔවුන්ගේ නැරටිව් එක ඉවරයි. කතන්දරේ ඉවරයි. ඔවුන්ට කියන්න කතාවක් ඉතුරු වෙලා නැහැ. ඔවුන් හොඳටම වැටෙනවා. එවැනි පසුබිමක දැන් සමගි ජන බලවේගයේ විතරයි ටිකක් හෝ යම් තැනක ඉන්නේ. අනෙක් කණ්ඩායමකටවත් දිස්ත්‍රික් එකකවත් එක ආසනයක්වත් ජය ගන්න බැහැ. එතනට ඔවුන්ව වැට්ටුවා. දෙවැනි කණ්ඩායම දෙවැනි වර්ගයේ තමයි අර ප්‍රධාන ධාරාවේ පක්ෂ වලින් අර මොකද කියන්නේ විවිධ හේතු මත විවිධ හිතවතුන් කණ්ඩායම් මතවල විවිධ නම් වලින් රෙජිස්ටර් කර පක්ෂ. දැන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ gas cylinder එනේ. ඉස්සර හංසයා. ඊට ඕක ජනාධිපතිතුමනි දෙකට ආවා. ඉතින් මේ මේ ඒගොල්ලෝ රවි කරුණානායකලගේ හිතවතුන් දාලා ලියාපදිංචි කරලා සයිට් කරලා තියෙනවා. මොකක් හරි වැඩකට යොදවනවා. සමහර පක්ෂවල ටිකක් ඇක්ටිව්ත් එක්ක. සමහර පක්ෂවලට සල්ලි ඉන්නේ කොහෙන්ද විවිධ හේතු මත වුන් වැඩ කරනවා. උන්ට දේශපාලනයක් නැහැ මතයකුත් නැහැ සීල රතන හැමදෙරු ඉන්නේ ඇයි ඒක එහෙම කවුරුත් දන්නේ නැහැ කවුරුත් හොයන්නෙත් නැහැ කොහෙන්ද ඒ හැමදෙරුට සල්ලි එන්නේ ඇයි හැම වෙලාවෙම නම දාන්නේ ඉතින් වෙන වෙන පොඩි පොඩි පක්ෂ සමහරට ඒක දේශපාලනයේම ජෝක් කිරීමක් තව සමහර වෙලාවට ඒ වගේ පක්ෂ එන්නේ ප්‍රධාන පක්ෂයකට පක්ෂවලට වෙන වෙන සපෝට් දෙන්න වෙන වෙන ආකාරවලින් සපෝට් කරන්න ඉතින් එහෙම ජනාධිපතිවරණයකදී මහමැතිවරණයකදී අපේක්ෂකව විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙනවා ඒ අතර ඉන්නවා ඒ දෙවැනි වර්ගයේ කූට කල්ලි කණ්ඩායම් වලින් හැදිච්ච පොඩි ලියාපදිංචි කරපු රෙජිස්ටර්ඩ් පාටිස් තුන්වෙනි එක තමයි ඇත්තටම මේ රටේ දේශපාලනය වෙනස් කරන්න අරමුණක් සහිතව ගොඩ ගැහිච්ච පක්ෂ ගොඩ නැගිච්ච පක්ෂ ඒවා පහුකාලීනව වෙන වෙන වැරදි මතවාදී තීන්දු ගන්නවා එහෙමත් වෙනවා නමුත් එහෙම පක්ෂවලට ඉතිහාසයකුත් තියෙනවා අපි දන්නවා සම සමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය සහ උතුරේ සමහර දේශපාලන පක්ෂ වමේ පක්ෂ බිහි වෙලා විශේෂම කොමියුනිස්ට් සම සමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය දක්වත් කැඩෙනවා කොමියුනිස්ට් පක්ෂය චීන සහ පීකින් සහ රුසියන් මොස්කව් පිළ දෙර දෙකට බෙදෙනවා චීන පිළේ ෂණ්මුගදාසන්ගේ කණ්ඩායමෙන් කැඩිලා බිහි වෙනවා අපේ රෝහණ විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ නව ධාරාවක් ඒකෙන් කැඩිලා පෙරටුගාමි සමාජවාදී පක්ෂය හැදෙනවා සම සමාජ පක්ෂයෙන් කැඩිලා නව සම සමාජ පක්ෂය හැදෙනවා නව සම සමාජ පක්ෂය මේ වෙද්දී සමාජවාදී ජනතා සංසදයේ නව සම සමාජ පක්ෂය ඇතුළු කණ්ඩායම කිහිපයකට කැඩිලා තියෙනවා මේවා හැම එකටම ලොකු රිච් ඉතිහාසයක් තියෙනවා ඒගොල්ලන්ට එක්කිට කර වෙනස් දේශපාලනයක් තියෙනවා ඉතින් ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වුණ පෙරටුගාමි සමාජවාදී පක්ෂය බොහෝ දුරට ප්‍රතිපත්ති මුල් කරගන්නවා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ධාරාවේ බලය අල්ලා ගැනීමට අපිට ප්ලෑන් එකක් තියෙනුනේ කියන පැත්තට යනවා මේ දෙකට එකිනෙකට වෙනස් අරමුණු දෙකක් තිබෙනවා මේ දෙකට එකතු වෙන්න බැරි ඒ නිසා ඇත්තටින්ද ඒගොල්ලෝ රණ්ඩු වෙනවා අපිටත් හිතන්න බැරි තරම් දෙකෝල්ල රණ්ඩු වෙනවා එක් පක්ෂ දෙක එක රිදුමු කට්ටිය රණ්ඩු වෙන එක රිදුමු ඒක සමහර ඒවා බේරන්න බෑ සමහර ඒවා ওই කණ්ඩායම් දෙකේම නායකයෝ කැමති නෑ ඒවා වෙනවට කියනෝ නෑ ඔය බේරන්න බෑ බලන්නක අපේ කට්ටිය මෙහෙමයි තරහ වෙලා ඉන්නේ මේගොල්ලෝ එහෙම තියෙන නමුත් මේ දෙකෝල්ල අතර එහෙම එකිනෙකාට එරෙහි කුහකකමකට වඩා තියෙන එක දේශපාලනයේම ඇති වෙන දෙයක් ඉතින් ජනතා විමුක්ති පෙරමුණේ එක්තරා පරණ ධාරාවක් තමයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය නියෝජනය කරන්නේ. අපි වගේ අයට බොහෝ විට කියන්නේ මේ මෙයා පෙරටුගාමින්ට කඩේ යනවා. මෙයා දැන් පෙරටුගාමින්ගේ පැත්තේ කියලා. ඉතින් පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියන පක්ෂය ගැනවත් ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය ගැනවත් දෙකම ගැන තරහක් නැති නිසා
මට ජීවිපී කාරෙක්ව තරහ වෙන්නේ නැහැ. පෙරළුගාමීක්ව තරහ වෙන්නේ නැහැ. හැබැයි කරන්න දෙයක් නැහැ. ඔය පක්ෂ දෙකේම මම වගේ නැහැ. අපි ඒ පක්ෂ දෙකට අයිති නැහැ. ඉතින් පක්ෂ කියන්නේ කාලයක් වැඩ කරන මිනිස්සු ඉන්න කණ්ඩායම්. ඒ වාර මේ අර බලය ලබා ගන්න කාටෙල් වගේවත් ප්‍රධාන ධාරාවෙන්ගේ සල්ලි වලට නටන අර පොඩි පොඩි අර ෆ්‍රොක්සි බොරු පක්ෂ වගේවත් නෙමෙයි මේවා හැමෝම අරමුණක් සහිතයි. හැබැයි අරමුණ දෙකට බෙදිලා තියෙනවා. ඒකේ එක පාර්ශවයක් බලය ලබා ගැනීම කියන එක ඇචීව් කළා. අනෙක් පාර්ශවය සෑහෙන ප්‍රතිපත්තිමය වෙනසක් කරන්න විශාල දායකත්වයක් දීලා තියෙනවා. සාකච්ඡා කරන්න සමාජීය ප්‍රශ්න ඉස්මතු කරන්න දායක වෙලා තියෙනවා. ඉතින් තරිදු විරටුගාමී නෙමෙයි අතරම තරිදු අයත් වෙන්නේ සමාජවාදී ජනතා සංසදයෙන් කියන කණ්ඩායම. මොකද ඒගොල්ලෝ නවසම සමාජ පක්ෂයෙන් බිහිවෙච්ච වෘත්තීය සමිති මුල් කරගත්ත වැඩ කරන ජනතාව මුල් කරගත්ත ඒ වැඩ කරන ජනතාව විසින් මේ දේශපාලනයට එන්න ඕන කියලා හිතන ඒගොල්ලොන්ගේ ඇත්තම අරගලය කියන වචන මුලින්ම ගේන්නේ නවසම සමාජ පක්ෂය. 80 වැඩවර්ජනයේ මුල් තැන ඉන්නේ නවසම සමාජ පක්ෂය. අන්න ඒ ධාරාව මුල් කරගත්ත ඒ පැත්තේ ඉන්න කෙනෙක්. ඉතින් කුමන හෝ කණ්ඩායමක ඉඳීම වැදගත් අශේන් වගේ තනි පුද්ගල සම්දර්ශන වෙනුවට. කණ්ඩායමක ඉඳීම වැදගත්. මේ වෙලාවේ තියෙන කණ්ඩායම් දෙකක් අතරින් අපි එක කණ්ඩායමක් තීන්දුව කරලා තියෙනවා. ඉතින් ජනාරගල සන්ධානය කියන්නේ අශේන් මිනිසුන්ට දෙන්න හදන චිත්‍රය. ඒ කියන්නේ අර සාම්ප්‍රදායික දේශපාලනය නොවන අලුත් දේශපාලනයක් දකින්න. හැබැයි ඒක තනි තනියෙන් කයිවාරු වලට ලඟු නොකර ඒක දේශපාලන ක්‍රියාවලියක් මතවාදයක් සාමූහිකත්වයක් දක්වා වැඩ කර මේ ගොනු කරපු ඒ වෙනුවෙන් වෙහෙස නොබලා වැඩ කරන කණ්ඩායම. අපි ටීම් එකක් කාටවත් කඩේ යන්නේ නැහැ. ඉඳගෙන සාකච්ඡා කරනවා ගැඹුරු සමාජීය දේශපාලන සංස්කෘතික නොයෙකුත් ආර්ථික කාරණ ගැන කතා කරන විතර මේවා ගැන පදනම් වෙලා ලියනවා ඒව ප්‍රසිද්ධියේ කතා කරනවා. ඉතින් එහෙම කණ්ඩායම රට වටේම නාමයෝජනා ඉදිරිපත් කළා. වසන්ත බුදලගේ ගම්පහෙන් ලහිරු විදසේකර ගාල්ලෙන් ඇතුළු ආදී ලෙස නාමයෝජනා ඉදිරිපත් කළා. එතුණ ලියුම් කරු තරිඳු ඇතුළු පිරිස් කොළඹ සිතාර කුලරත්න කාලයක් තිස්සේ විශාල කාර්යභාර කරපු මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත තරුණ සහෝදරියක් අපේ මිතුරියක්. ඇයි තමයි අර මගේ කැතයි ලැජ්ජයි නිදිතයි පොත ඉලි දැක්වීමදී ඇයට අපි දේශන කරන්න ආරාධනා කරපු අදින එක. ඇත් මාධ්‍ය වේදිනියක් විදිහට වැඩ කරන් ගත්තේ ස්වස්තිකාරු ලිංගම. ඇත්තිස්සේ වැඩ කරපු සහෝදරිය නීතිඥ ස්වස්තිකරුලිංග නීතිඥ නුවන් බෝපගේ පොබුදු ජයකොඩ ඇවිදින පුස්තකාලය සහ විශේෂ චරිතයක් වන පී.ඩී. සරණපාල. මේ විදිහට ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමෙන් සහ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙරටෙන ජනයා මර්ධනය කරන්න සූදානම් වෙනවා නම් ඉතිහාසයේ පාඩම හොඳටම ඇති. ඉතිහාසයේ පාඩම හොඳටම ඇති. 80 වැඩවර්ජනේ හිටපු නායකයෙක් කම්කරුවේ කම්කරුවේ හැබැයි උගත් කම්කරුවේ කම්කරුවන්ගේ අයිතිය වෙනුවෙන් වැඩ කරන රියල්ම කම්කරුවේ මුණ ගැහෙන වටින චරිතයක්. ගල්ලව සිරිදම් මහමුදුරෝ දින 100කට විතර ප්‍රමාණයක් හිරේ හිටියා අරගලයට නායකත්වය දුන්න නිසා. රනිල් වික්‍රමසිංහ විසින් ත්‍රස්තවාදයල කිව් පනත යටතේ අත්දැනුමට හැර වී වීරසිංහ වීරසිංහම කියන්නේ පිණිස හිටපු ප්‍රින්සිපල් කෙනෙක් කාලය තිස්සේ වැඩ කරපු කෙනෙක් මේ ඇතුළු සැලකිය යුතු පිරිසක් සුජිත් කුරුවිට ඇතුළු පිරිසක් මේ ලයිස්ට්වීන්. එතකොට අශේන් වගේ තනි පුද්ගල ඩ්‍රාම එකක් නෙමෙයි තරදුර තියෙන්නේ. තරදුර තියෙන පොදු වැඩ. ඉතින් එහෙම එකක් තියෙන. ඉතින් මම ඉතින් බිරියානි කඩයක් දාලා නැහැ. හැබැයි මම වෘත්තිය සමිතිවල වැඩ කරලා තියෙන වෘත්තිය සමිති මේ පුළුල් කරන්න සහ වෘත්තිය සමිතිවල සන්ධාන හදන්න දායක වෙලා තියෙනවා. රටේ පහුගිය කාලේ තීරණාත්මක ප්‍රශ්න ගණනාවකදී EPF එකේ අර්බුදයේ විඳාවේ පෙරමුණ හදන්න විශාල මහන්සියක් දැරුවා. පෞද්ගලීකරණය කරද්දී ඒකට එරෙහි පෙරමුණ හදන්න විශාල මහන්සියක් දැරුවා. ඊට අමතරව OSC එක මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත සම්මත කරද්දී ඒක පරාජය කරන
විශාල වෙස්සක් දැමුවා. ඉතින් BMW වරන්නේ. හැබැයි බස් එකේ, කෝච්චියේ, 3 wheel වල, මෝටර්සයිකල් හෝ වෙන වාහනයක රට වටේම අහුමුළු ගානේ ඇවිදලා තිනවා. මිනිස්සු එක්ක කතා කරලා තිනවා. මේ පහුගිය අවුරු මාස ගාන ගත්තත් බණ්ඩාරවල කන්දක් මුදුන කෙළවරේ වගා කරන, මේ කරල් වගා කරන ගොවියේ ඊට එහා පැත්තේ වැලිමඩ අල වගා කරන හදන කෙනෙක්, එහෙම නැත්නම් හම්බන්තොට කෙළවරේ වී වගා කරන හෝ දීවර රස්සාව කරන කෙනෙක්, යාපනයේ දූපත්වල මේ හැමතැනම, ඊට පස්සේ ලංකාවේ හැතර කෙළවරේ විවිධ මිනිස්සු එක්ක කතා බහ කරලා, ඒව ගැන ලියලා තියෙනවා, කතා කරලා තියෙනවා, එවෙනුවෙන් ඒ අය වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. ඉතින් නළුලියන්ට මයික් අල්ලලා නැහැ, ගොසිප් වැඩ කරලා නැහැ. අරගලේ හිටපු ක්‍රියාකාරීන්, අරගල කරුවන්, කලාකරුවන් විවිධ අය සිය ගණන් ඉන්ටර්වියු කරලා තියෙනවා. ඔවුන්ගේ අදහස් වලට ඉඩ හදන්න මහන්සිලා තියෙනවා. තනියෙන් හෝ පුද්ගලිකව දේවල් එහෙම ඇචීව් කරලා නැහැ. සල්ලි නැහැ, තාමර කිව්ව විසිරපු කැල දෙක අරගෙන පාර යනවා. අහුවේ නෝන තැනක ඉඳන් ඔබට වීඩියෝ ඉදිරිපත් කරන අශීන් තරම් දේවල් අරන් නැහැ. හැබැයි අපි ගොඩක් දේවල් සාමූහිකව ඇචීව් කරලා තියෙනවා. විදාහකේ ජනාධිපති කෙනෙක් අපි ගෙදර යවන්න සමත් වුණා. මේ පාර එක රාජපක්ෂ කෙනෙක්ටවත් නාමය යෝජනා දෙන්න බැරි තැනකට පත් වෙලා තියෙනවා. දේවල් කරලා තියෙනවා. ඉතින් තව තියෙනවා කියන දේවල්. හැබැයි වෙනස් කරන දේවල් ගොඩක් තියෙනවා. තව ලොකු දේවල් කරන්න තියෙනවා. ඒක තනි පුද්ගලයෙක් විදිහට පුද්ගලවාදීව බෑ. හොඳ ටීම් එකත් එක්ක ජොයින් වෙනවා. ඔබ කියනවා අහවල් ටීම් අහවලට කඩේ යන්න එපා, මේකට කඩේ යන්න එපා කියලා. ඒක හොඳයි. හැබැයි හොඳ ටීම් එක තෝරගන්න ඕනේ. මම හිතන්නේ ඒ හොඳ ටීම් එකක් එක්ක ඉන්නවා. කිසිම බයක් නැතුව ඒ ටීම් එක දේවල් හම්බ කරලා නැහැ. මහන්සි වෙලා මිනිස්සු වෙනුවෙන් වැඩ කරමින් ඉන්නවා. තාමත් අපි ගැඹුරු සංවාද කරනවා. ඉතින් ඕකයි කතාව. හැබැයි ඇත්ත කතාව මේ නාලිකාවට මොකද වෙන්නේ? අපේ YouTube එකට මොකද වෙන්නේ? අපි කරන මාධ්‍යකරණයට මොකද වෙන්නේ? මම දන්නා සමහරට මේ පාර්ලිමේන්තු ඡන්දෙන් ජය ගන්න හැකි වේවිද නැද්ද කියන එක ඔබ අතේ තියෙන. අපි කලිනුත් කියලා තියෙන මේකෙදී අපි මේ ඇන අපිට ඡන්ද දෙන්න කියන එක නෙමෙයි අපේ වැඩේ. කොහොම හරි ඡන්ද ටිකක් ගොඩ දා ගන්න එක නෙමෙයි අපේ වැඩේ. අපේ වැඩේ සමාජ ප්‍රශ්න කතා කරගෙන යන එක. ඒක තමයි අවුරුදු 10ක් කලේ. ඒ අවුරුදු 10ක් කරගෙන ඉද්දී කිසිම වෙලාවක අපි කිව්වාගේ ඡන්ද இல்லන්නේ හිතුවේ නැහැ. හැබැයි සහ හිතුවේ නැහැ විතර නෙමෙයි இல்லන එකට විරුද්ධව කතා කරා. ඉල්ලන්න නැහැ කියලා කිව්වා. ඉල්ලන්න කියලා කිව්වොත් අපිට කවුරු කිව්වොත් ඡන්ද ඉල්ලන්න කියලා තරහ ගියා. හැබැයි සමහර වෙලාවල් තියෙනවා ලෙනින් VI ලෙනින් ලියලා තියෙනවා. තමන්ම කියන දේවල් සමහරට වෙනස් කරන්න සිද්ධ වෙනවා. මොකද තමන් කියන දේ අර මේ උද්දච්ච විදිහට රකින්න එක නෙමෙයි සමහරලට වැඩි. තමන්ම කියන දේ වෙනස් කරන්න හේතුවක් එනවද සාධාරණ? මොකද වඩාත් වැදගත් වෙන තමන්ගේ ප්‍රින්සිපල්ස්. ඒතර මේ වෙලාවේ අපි වගේ අය ඈත් වුණොත් මේ වගේ අයගෙන් මේ ඉන්න කණ්ඩායම් වලින් මේ දැන් දිනපු කණ්ඩායමට සපෝට් එක තියෙනවා. ඒ අයට පාර්ලිමේන්තුවේ බහුතරය හදන්න පුළුවන්. ඒක තමයි යථාර්ථය. හැබැයි දිනිය යුතු කණ්ඩායම් ඉන්නවා. දිනන කණ්ඩායමින් පහුගිය ජනාධිපතිනිත් දිනන කණ්ඩායමත් එක්ක පිරිස හිටියා. හැබැයි ඒගොල්ලෝ අඩුපාඩු තිබුණා. ඒ අඩුපාඩු ගැන ප්‍රශ්න කරන කණ්ඩායමක් ඉන්නවා. කලින් ඒ වෙලාවෙත් ඊට පස්සෙත්. නමුත් අපි හැමෝම එක පැත්තේ. හැමෝම ප්‍රභූ දේශපාලනයට එරෙහි වෙයි. ඉතින් අනාගතයක් ගොඩනගන්න තියෙනවා. ඒ අනාගතය තුළ වෙනස් කරන ගොඩක් දේවල් තියෙනවා. රාජපක්ෂලා නාම යෝජනා දීලා නැහැ. නමුත් ඒගොල්ලොන්ගේ වෙන වෙන කල්ලික, ඒගොල්ලොන්ගේ ඌමනා මත නටන වෙන මුහුණු ගණනාවක් තියෙනවා. ඒ මුහුණු වෙනුවට ඇත්ත මුහුණු ඇතුළට යන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් කරන්න අපි හැමෝටම භූමිකාවක් තියෙනවා. වැඩේ තියෙන්නේ ඒ භූමිකාව කැමති වුණත් අකමැති වුණත් තෝරන එක. හැබැයි මේ චැනල් එක ඉවර වෙන්නේ නැහැ. මාධ්‍යකරණ ඉදිරිපත් ඉවර වෙන්නේ නැහැ. මේ කාල සීමාවේ අපි අපේ අදහස් පුරුදු විදිහටම කියාගෙන යනවා. පක්ෂපාතී නැහැ. අපි පක්ෂපාතී ජනතාවට. අපි ඔය ප්‍රභූන්ට පක්ෂපාතී නැහැ. අපි IMF එකට හෝ වෙන වෙන ආයතන පද්ධති වලට පක්ෂපාතී නැහැ. අපි වෙන වෙන කල්ලි කණ්ඩායම් වලට පක්ෂපාතී නැහැ. අපි ජනතාවට පක්ෂපාතී. මේ ජනතාවගේ පැත්තේ නම් සමහරලාට මේ බලය ප්‍රශ්න කරනවා. ආණ්ඩුව වැඩේ කරගෙන යයි. ජනතාවගේ වැඩේ කරගෙන යන්න ඕනේ. ඒකට අපිට කරන්න තියෙන භූමිකාව අපි කරනවා. හැබැයි මාධ්‍යකරණ ඉවර නැහැ. මාධ්‍යකරණ ඉස්සරහට යනවා. මෙතන ඉස්සරහට ඡන්ද දවස් එනවා 14 වෙනිදා. 14 වෙනිදෙන් පස්සේ මාධ්‍යකරණය දිගටම සිද්ධ වෙවි. මොකක් හරි හේතුවක් 2022 දී අපිට හුදෙක් මාධ්‍යකරණය පමණක් කරන්න බැරි තැනට මේ රටත් ලෝකයක් ගමන් කරමින් තියෙන බව තේරුණා. හුදෙක් කාමරවලට වෙලා YouTube හෝ පත්‍ර හෝ ලිඛිත ලිපි ලේඛන වලින් විතර කරලා ඉවරලා පැත්තකට වෙලා ඉව රිපෝට් කරලා ඒවගෙන් සල්ලි හම්බ කරලා ගෙට වෙලා ඉන්න බැරි තත්ත්වයක් පේන්න තිබුණා. ඉන්වෝල් වෙන්න, මැදිහත් වෙන්න, ක්‍රියාකාරී වෙන්න කියන එක කළ යුතුයි කියන එක අවබෝධ වෙමින් තිබුණා. ඉතින් ඒක දිගුවක් මේ තියෙන්නේ. හිතන්න බැරි තරම් අසීරු තියෙනවා. හිතන්න, කියන්නේ අපිව විනාශ වෙයි. අපි ඉවර වෙයි. අපි හදපුවා ඉවර වෙයි.
අපිට තියෙන විශ්වාසය නැති විලයි ඒත් ඒ තීන්දුවෙන් තියෙනවා ඒක අශේන් තරම් වයි වර්ණ තීන්දුවක් නෙමෙයි නමුත් අශේන් සුදු වෙනන් ඉන්දියා ඩබල් පොකට් ෂර්ට් එක අපි කළු වෙනන් ඉන්නවා ඉතින් නමුත් අපි ජනතාව අතර සුපුරුදු විදියට සුපුරුදු සැහැල්ලුවෙන් ඇවිදිනවා මේ මැතිවරණ තුනින් පසුවත් යලිත් හම්බ වෙමු සුබ දවසක්.